සුභ මධ්‍යහනක් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩලමත්ත ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත විමල් වීරවංශ නිවාස හා සමාජ සුභ සාධන ඇමති රජයේ විධායක නිලධාරීන්ගේ ගැටලු අගමැතිගේ අවධානයට පොලිසිය ජනපති යටතට ගම්මතුරට හසු වූ 6 දිනකු ගුවන් හමුදාවෙන් මුදාගෙන අෆ්ගනිස්තාන සාකච්ඡාවලට පළමුවරට ඉන්දියාවත් විමල් වීරවංශ මහතා නිවාස සහ සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා අද පෙරවරුවේ මෙම දියුරුම් දීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ විමල් වීරවංශ මහතා මීට පෙරද නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා මේ අතර පසුගියදා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිතුමා යටතේ පවතිනවා ආරක්ෂක අමාත්‍යංශ යටතේ පවතින පොලිස් දෙපාර්තමේන්තුවද ජනාධිපතිතුමා යටතේයි පවතින්නේ අධික වර්ෂාවත් සමග වැවක් කැඩී යමින් අතුරුතන්ව සිටි 6 දිනක වූ නිර්පත්‍රිතව බේරා ගැනීමට ගුවන් හමුදාව සමත් වුණා මේ අතර අද දිනේදී තද වැසි ඇති විය හැකි බවයි කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් සහන කටයුතුද නොකඩවාම සිදු කරනවා මුලදී මුහුදුබඩ පත්වූ ප්‍රදේශයට ඇදහැලින දහර අනිපාත වර්ෂාව හේතුවෙන් කුමුල මුනේ නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේ කුලම වැව කැඩි 6 දිනක අතුරුදන් වුණා වැව අසල පැල්රකෙමින් සිටි එකම පවුලේ මව පියා පුතා ඇතුළු 6 දිනකුයි අතුරුදන්ව සිටියේ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ ගුවන් හමුදාවට උන් බේරා ගැනීමට හැකි වුණා ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානය බකිණුයි උන් බේරා ගැනීමට හැකි වුණේ මුලදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි රායත් කුමලමනේ ග්‍රාමධාරී වසමේ පුද්ගලින් 6 දිනක ජලයට කොටු වී සිටියා විශේෂම වැව් වේල්ලක් වැව් බැමි වලට විච්ච හානියක් හේතුවෙන් මෙම ජනතාව බේරා ගැනීමට අද උදේ හැකියාව ලැබුණා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් එකම ඒවට ජනතාවටත් අඛණ්ඩව ස්තුතිවන්ත වෙනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ මගින් කලුතර දිස්ත්‍රික්කයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාතලේ කෑගල රත්නපුර කියන දිස්ත්‍රික්කවලට නායම් අවදානම් නිවේදනය තවදුරටත් වළංගු වෙනවා ඉදිරියේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින නිදිතසින් පවතින අඩුපීඩන කලාපය දිවයෙන් ඉවතට ගමන් කරමින් පවතිනවා. ඒ හේතුවෙන් දැනට උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් නොවැම්බර් මාස 11 වෙනි දින සිට බලාපොරොත්තු වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි අපේක්ෂා කරනවා. බස්නාහිර දකුණ සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. උතුරු සහ උතුරු මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. ඉක්රුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාත දක්වා වෙලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 පමණ වෙනවා. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 පමණ අතරගයක් ගන්නවා. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන සිල්ලා සිටින කැමැති. අධික වර්ෂාවත් සමග පොළොන්නරුව පුරාවිද්‍යා භූමියේ පිහිටි ශිව දේවාල ගොඩනැගිල්ල කඩාවැටීමේ අවදානමකට ලක් වුණා. 13 වන ශතවර්ෂයේදී ඉදිකරන්නට ඇතැයි සැලකෙන මෙම ඉපරණි ගොඩනැගිල්ලේ ආරක්ෂාව සඳහා අධික බරින් යුත් කළුගල් කුටි තැන්පත් කිරීමට පියවර ගැනුණා. ඒ දොඹකරයක ආධාරයෙන් වර්ෂාවෙන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේ විශේෂ ක්‍රමවේදයක් භාවිත කරන බවයි පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ. උඩවලව ජලාශයේ ජලමට්ටම ඉහළ යාමත් සමග එක් වාන් දොරටුවක් විවෘත කිරීමට කටයුතු කෙරුණා.
තත්පරයකට ජල ඝන අඩි 2300ක් ඊයේ රාත්‍රියේ සිට වලවේ ගඟට මේ අනුව මුදා හැරෙනවා. තවදුරටත් වැසි ලැබුණහොත් ඉදිරි වාන්දුරටද විරුත කිරීමට සිදුවන බව මහවැලි අධිකාරී ඇමිලි පිටිය කාර්යාලයේ ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසනවා. මේ අනුව වලවේ ගඟ දෙපස ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පසුගිය රජ සමයේ අත්හිටවා තිබූ සියලු දෑ යලි ලබා දීම කෙරෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු තිබෙනවා. විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ හා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත්තේ. අපි පහුගිය අවුරුදු 3ක කාලය තුල අපිට අහිමි කරන ලැබූ 2016 සිට රාජ්‍ය සේවයට ආපු අයගේ විශ්‍රාමයට පහිමි කිරීම සම්බන්ධව වහම ඒ විශ්‍රාමයට නැවතත් නිවර්දි කරලා සියලු දෙනාටම පෙරපැවති විශ්‍රාමයට ලබා දෙන්න කියන ඉල්ලීම අපි ඉල්ලා සිටියා. ඒ වගේම 6206ට අනුකූලව 1:4.25 අනුපාතයේ පවත්වාගෙන යනු ලැබූ වැටුප් තලයන් වෙනස් කරමින් 2018/1 සිට නීති ශේෂයට විතරක් වැටුප් 346කින් වැඩි කිරීම නිසා අනිකුත් DPF සහ සමාන්තර සේවාවල නිලධාරීන්ට බරපතල විදියට වැටුප් විෂමතාවයක් ඇති වුණා. ඒ විෂමතාවය නැවතත් නිවැරදි කරන්න කියන කාරණය අපි ඉදිරිපත් කළා. ඒ වගේම මේ වෙනකොට රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දී තියෙන තීරුබදි රහිත වාහන බලපත්‍රය බලපත්‍රතේ තියාගෙන තියෙනවා. නමුත් ඒ අයට මේ වෙනකොට LC ඕපන් කරන්න දෙන්නේ නැහැ. ඒ සම්බන්ධව වහම අවධානය යොමු කළා. මේ සියලු දෙනාටම සාධාරණ ඉෂ්ට කරන්න කියන කාරණේ ඉදිරිපත් කළා. ඒ වගේම අපි විශේෂයෙන්ම අවධානය යොමු කළා නීතිශේෂයේ අද බැඳෙන නිලධාරියටත් දෙනවා ඉන්ධන දීමනාවක්. ඒ එම ඉන්ධන දීමනාව අනිකුත් සමාන්තර සේවාවල සහ DPF සේවාවල නිලධාරින්ට දෙන්න. ඒකෙන් රජයට අලාභයකට වැඩිය රජයට ලාභයක් ලැබෙනවා කියන එක අපි කරුණු සහිතව ඉදිරිපත් කළා. මේ වෙනකොට මූණ දෙන ඒ බරපතල කාරණා ටිකට අපිට විසඳීමක් ලැබුණා. ඒ වගේ තුමාට එතුමාගේ සීමාව තුළ කළ හැකි දේවල් වලට පැහැදිලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටත් මේ සාකච්ඡා දිගින් දිගට පවත්වමින් රට ඉදිරියට ගෙන යාම සම්බන්ධව විධායක නිලධාරීන්ගේ සේවාවන් කොහොම විදියටද ලබා ගන්න කියන එක සම්බන්ධව දැඩි අවධානය යොමු කළා. මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න එකඟතාවය පළ කෙරුවා. 14 වෙනිදාටත් පෙර අවශ්‍ය නම් බහුතරය පෙන්විය හැකි බව අමාත්‍ය SB දිසානායක මහතා පවසනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ බහර ගැනීමෙන් පසුවයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය රාජකාරී ආරම්භ කළා. රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රදර්ශන යාපා මහතා වැඩ බහර ගැනීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙක්ව සිටියා. මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය SB දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් වුණා. ඒ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි එම කාර්යාලයේදී අද පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කළේ ආගමික වතාවත් මැදියේ. මැති ඇමතිවරුන් රසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කථානායකතුමත් මං හිතන්නේ කලබල වෙලා ඉන්න බව තමයි පේන්නේ. අගමැතිවරයෙක් ජනාධිපතිවරයා පත් කරාට පස්සේ ඔහුව අගමැති තනතුරෙන් ඉවත් කරන්න රටේ නීතියක් තියෙනවා. රටේ ඒ නීති අනුව පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මට පේන්නේ ඉවසීමක් නැහැ එච්චර. ඒ නිසා අපි 14ටත් කලින් ආණ්ඩු පක්ෂයේ ශක්තිය අපි රටට පෙන්නන්න බලා. ඒ නිසා අද හෙට ඇතුළත රටේ වෙන වෙනස්කම් වලදී ඔබතුමාලාට රටට තේරෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හදපු රජයට 113ක් නෙවෙයි 120 30 ගණක් තියෙනවා කියලා. මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මුදල් අමාත්‍යංශයේදී වැඩබාර ගැනීම අද සිදු කළේ සර්ව ආගමික ආශිර්වාද මැදියේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ තවත් මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. වැඩබාර ගැනීමෙන් අනතුරුව අනුර ප්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අපේ රටේ ආර්ථිකයේ ගැටලු තිබෙනවා. අපේ බදු අය කිරීම වල ප්‍රශ්න තිබෙනවා. ඩොලරයට එරෙහිව රුපියල අව ප්‍රමාණය වීම අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපිට කෙටි කාලීන සාගෙම දිගු කාලීන වැඩ පිළිලක් ගැන අපි යා යුතුයි. එක පැත්තකින් අපි කොහොමද කෙටි කාලීන වශයෙන් අපේ ආර්ථිකය හසුරවන්නේ? දිගු කාලීන වශයෙන් අපි කොහොමද ආයෝජන අවස්ථා ලබා ගන්නෙ? ඉතින් ඒක විශාල ලොකු වැඩක්. දවසකින් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නුණත් යම් ආකාරයක මූලික වැඩක් අපේ කරු අග්‍රාමාත්‍යතුම අරගෙන තිබෙනවා. ඒ හරහා අපේ රටේ අනාගතය දියුණු කරන්න රටේ ආර්ථිකය දියුණු කිරීමෙන් විතරයි රටක ජනතාවට සහනයක් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. ඒ පිරිහුණු දේ නැවත ඇති කිරීම සඳහා ගන්න පාය මාර්ග සඳහා මං හිතන්නේ ලොකු අත්දැකීමක් වර්තමාන මුදල් ඇමතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබෙනවා. මම මගේ උපරිම කැපවීමෙන් එතුමාටත් අමාත්‍යංශයට සහාය දෙන්න මං කල්පනා කරනවා. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද රාජකාරී ආරම්භ කළේ ආගමික ආශිර්වාද මැදියේ. තම විෂයපතේට අනුව ජනතාවට වඩාත් යහපත් සේවාවක් සැලසීම සඳහා කැපවෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
समस्त राज्य सेवी कोंदुनारटिय राज्य परिपालन अमात्यांश इतनी स्वदेशकर्त्व अमात्यांश तब एकत्वेला तिबेनो आयतन राशियक एक निसा मां हितान्ने मी अमात्यांश विशेषम राज्य सेवकेन तृप्तिमत् भावेकिन इन्नोने निसी राज्य कलमनाकरणयक् करन्न नम मी क्षेत्रयट ताक्षणीय ता बहुल वशयेन योदा गन्न पुलुवन अपि इदिरि कालेदी ए तत्त्वयन ळंगा करगन्नोने एतोट तीन प्रश्न गणनावक् अडु वेनवा अधिकरण क्षेत्रय तुल ए स्वाधीनत्वय ए आयतन पवत्वागेन याम सदा स्वाधीनव अवश्य पहासुकम सपेयिम श्रीलंका निदहास पक्षे विधायक सभाव एम पक्षे सभापति जनाधिपति मैत्रीपाल सिरिसेन मेतिमागे प्रधान अपेगम परिश्रेदी ये पास्वरवे रसुना इन अनतुरुव पक्षे महालेखम एतलु पक्ष क्रियाकारीन किहिप देने कुम माध्यवित अदहास देक्कुआ बहुतरे पेन्नंड सुदानम ई वगेम रटे दिन व्यवस्थाव तुल मेक जयग्रहणे करा गेनयनवा किला एतुमा विसरकनु लबुवा जनमत विचारकडे यान्नेत नै मतिवररे यान्नेत नै एतुमा प्रकाश कला पार्लिमेंतुव विसुरान्नेत नै पार्लिमेंतुव पवत्तगेन यनवा इदिरियटम गत्त पय आपस्सट गन्ने नै किला एतुमा प्रकाश कला बहुतरेद एक अपे प्रश्नयक नै अपट नैतु काटद बहुतरे दिन एक्सत जाति पक्षेट नै जनाधिपति तुमा क्रियाकरते व्यवस्था अनुकूल बाबत बहुतर जनताव ए अनुमतकरन बाबत रागम वाल्पोल पिरिवेन विहारे नियोज्य परिवेनाधिपति सिरिमल्गोड विमल ज्योति स्वामीन वहन्से पवसनवा जनाधिपतिमात एवागे अग्रामात्युतुमात एवागे अमात्य मंडल अटे समस्त जनता आरक्षा सलसन्नटोने व्यवस्था अनुकूल गत्त मे पियवर रटे बहुतरे जनता अनुमत तीन मेरट कोटस्कल बिदनवट पेरटे जनता कमितिन रटे आर्थिक मर्मस्थान विकुनवट रटे जनता कमितिन पेरट स्वाधीन राज्य इवागेम विदेश रटवलट विदेश आनापितुरुंट पेरटे पार्लमेंट विसुरुवन्न इवागेम कदवन्न इवागेम अहितियक् नैह हिटपो आरक्षक लेखम गोटाबे राजपक्ष महताट मसक काल्याक विदेश गतवीमट स्थिर त्रिपुद्गल महाधिकरणय अद अवसर लबा दुन्ना विति पार्श्वेकल इल्लीमकट अन्वाय मेम अवसरे लबा दीम सिदु केरुणे डी राजपक्ष अनुस्मरण कौतुकागारे संबंधेन गोणुकर ऐति नडुव अद केंदबु अवस्थावेदी मेम अवसरे लबा दी अत्ते लबन नवंबर 27 वनदा याली नडुव केंदवीमट स्थिर त्रिपुद्गल महाधिकरणय नियोग कला රුපියල් කෝටියකට අධික විදේශ මුදල් තුගයක් විදේශයකට රැගෙන යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අතරංගුවට කියලා තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාගෙන් අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූර බලා පිටත් වීමට පැමිණි 58 හැවිරිදි ශ්‍රී ලාංකේය ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු භාරයට ගත්තා. හේතුව නීති විරෝධීව විදේශීය මුදල් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශයක් නොකර රැගෙන යාමට තැත් කිරීමයි. ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ට දැක ගන්න ලැබුණා විදේශීය මුදල් අතර යුරෝ 50,000ක්, ඇමරිකානු ඩොලර් 5,000ක්, සිංගප්පූරුවේ ඩොලර් 149ක් සියලුම මුදල්වල වටිනාකම ශ්‍රී ලාංකීය මුදලින් මිලියන 10ක් පමණ වනවා. මේ අතරංගුවට ගැනීම සිදු කර ලැබුවේ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශනාංශයේ නිලධාරීන් රේගු පරීක්ෂණය අද උදෑසන පැවැත්තුණා. මුදල් තෝගේ රාජසන්ත කිරීමේ අනතුරු රුපියල් ලක්ෂයක දඩයක් පැනවීමෙන් පසුව අදාළ මගිය නිදහස් කොට තිබෙනවා. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. නැවතත් දේශීය පුවත්. අතිපූජ්‍ය මාදුළුවාවේ සෝපිත ස්වාමින් වහන්සේ අපවත් වී වසර 3ක් සපිරුණා. ලංකා ඉතිහාසයේ සෑම යුගයකම ජාතිය සුබ සිද්ධිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේ පහළ වුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝබිත ස්වාමින් වහන්සේද එවන් යුග පුරුෂයෙක්. උන්වහන්සේ යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් නොබියව පෙනී සිටියේ කිසිදු ආගමක හෝ ජාතියක් පහත් කොට නොසලකමින්. උන්වහන්සේ අපවත් වී වසර 3ක් සපිරීම නිමිත්තෙන් ගුණසමර උත්සවයක් පැවැත්තුණේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී. පූජ්‍ය මාදුළුවාවේ සෝබිත ස්වාමින් වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. නාග විහාරාධිපති පූජ්‍ය වතුරවිල ශ්‍රී සුජාත පූජ්‍ය ඇල්ලේ ගුණවංශ යන ස්වාමින් වහන්සේද ආචාර්ය විජයදාස රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දේශපාලනික සමාජීය සංස්කෘතික ආගමික කටයුතු වලදී අතිපූජනීය මාදුළුවාවේ සෝබිත නායක ස්වාමින්දයන් වහන්සේ කටයුතු කළේ මේ රටේ නිල නවන සංගරාජ හිමිපාණන් වහන්සේ විදිහට. උන්වහන්සේගේ අනුශාසනාවට මුළු ලෝකෙම ගරු කළා. ජාති භේදයකින් තොරව ආගම් භේදයකින් තොරව
උන්වහන්සේ සියලු දෙනාගේම ගෞරව සම්භාවනාවට පාත්‍ර වුණා. අපි විශ්වාස කරනවා උන්වහන්සේ වැඩ හිටියා නම් අපේ රටේ මේ දේශපාලන සමාජීය ආගමික පරිවර්තනයේ මීට වඩා හොඳ පැත්තට සුගතිදායක පැත්තට කටයුතු දෙන්න ඉඩ තිබුණා. බස්කාස්තු අඩු කිරීමේ සහනය මේවන විට ක්‍රියාත්මකයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්කාස්තු 2%කින් අඩු කෙරුණා. අවම ගාස්තුවේ වෙනසක් නොමැති බව බස් සංගම් සඳහන් කරනවා. බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී බස් ගාස්තු අඩු කිරීමේ තීරණයට එළඹුණේ. නව අග්‍රාමාත්‍යවරයා පත්වීමත් සමග ජනාධිපතිතුමාගේද එකඟත්වයෙන් යුතුව ඉන්ධන සහ භාණ්ඩ රසක මිල ගණන් පහත දැමීමට තීරණය කළා. ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගින්ට ලබා දෙමින් මෙසේ බස් ගාස්තු අඩු කෙරුණා. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික පරීක්ෂණ පරිසංවාදය ආරම්භ කෙරුණා. ඒ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලයේ බහුවිධ අධ්‍යන ක්ෂේත්‍රවලට අදාළ ශාස්ත්‍රීය පරීක්ෂණ ජනගත කිරීම මෙහි අරමුණයි. මානව ශාස්ත්‍ර, විද්‍යා, නීති ආදී සියලු පීඨ මගින් පරීක්ෂණ පත්‍රිකා 200කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ලබන 27 වනදා දක්වා මෙය පැවැත්වෙනවා. අඹලංගොඩ ඌරවත්ත කැස්පෑ සුරකුම් මධ්‍යස්ථානයේ බිහි වූ කැස්පෑ පැටවෙකු මොහොතට නිදහස් කෙරුණා. ඒ වසර දෙකහමාරක් තිස්සේ ඇතිදැටි කිරීමෙන් අනතුරුවයි. වදවීමේ තර්ජනයට ලක්ව ඇති ඔලුගෙඩි කැස්පෑවෙකුයි මෙසේ නිදහස් කෙරුණේ. විදේශීය සංචාරකින්ට මෙය ඉතාමත් සතුටුදායක අවස්ථාවක් වුණා. දියතලාව යුද හමුදා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල සංවිධාන කළ අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් තරගාවලිය පසුගිය දිනවල පැවැත්තුණා. ඒ එම පාසල් වෙඩි පිටියේදී තරගකරුවන් කිලෝමීටර් 9ක දුරක් දුවමින් වෙඩිපිටියට පැමිණ නිවැරදි ඉලක්කවලට වෙඩි තැබීම විශේෂත්වයක්. රෙජිමේන්තු 20ක් නියෝජනය කරමින් තරගකරුවන් 450 දෙනෙකු මේ සඳහා සහභාගී වුණා. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයින් 595 දෙනෙකු විසිරියාමි උත්සවයක් රන්ටබේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්තුණා. දිවයිනේ සියලුම බලෑණි නියෝජනය කරමින් සිසු සිසුවියන් මේ සඳහා එක්ව සිටියා. විසිරියාමේ පෙළපාලියක්ද පැවැත්තුණා. දෙස් විදෙස් හමුදා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා. විරාමයකින් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. අවධානය විදෙස් පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ සාමිය පිළිබඳව තලෙබන්වරුන් සමග නිල නොවන සාකච්ඡාවකට ඉන්දියාව පළමු වතාවට එක්වනවා. මෙම බහුපාර්ශ්වික සාකච්ඡාව පැවැත්වෙන්නේ රුසියාවේ මොස්කව නුවරයි. රුසියාව විසින් පවත්වනු ලබන මෙම සාකච්ඡාව සඳහා ඉන්දියාව, ඇමරිකාව, පාකිස්තානය සහ චීනයට ආරාධනා කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා ඉන්දියාවට ආරාධනා කර තිබීම විශේෂත්වයක්. මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක ට්‍රක් රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ට්‍රක් රථයේ රියදුරු කාන්තාවක්. ඇයට කිසිදු හානියක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන් ඩෝකී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩිතැබීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අවස්ථාවේදී ශාලාව තුළ පුද්ගලයින් 200 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ. වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු 28 හැවිරිදි ඊයන් ඩේවිඩ් නම් පුද්ගලයෙක්. මොහු මානසික රෝගයකින් පෙළෙන බවයි එරට පොලිසිය සඳහන් කළේ. මෙම සිද්ධියට ශෝකය ප්‍රකාශ කරමින් දවල මන්දිරයේ දජයද අඩකුබු කෙරුණා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දුන්නේ සියලුම රජයේ සහ පොදු ගොඩනැගිලිවල දජයන් නොවැම්බර් 10 වනදා හිරු බැස අනතුරු අඩකුබු කර තබන ලෙසයි. එත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැන් පැයි පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk